දේශපාලන ක්‍රමය කවදක්වත් හදන්න බෑ. මේකට වෙනස් වෙන්න ඕනේ එකම ක්‍රමය තමයි මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕනේ. මේ දේශපාලන ක්‍රමය වෙනස් කළා යන්න. මේක මේ දේශපාලන ක්‍රමය මේ පාලනේ යන්නේ, මේ පාලනේ ඉන්නේ මිනිස් ඔක්කොම කොන හොරු කියලා. ඒගොල්ලොත් හොරගම් කරලා දිනවා. මම මතකයි මම 80 73 මං 73 ඉපදුනේ. මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා මේගොල්ලෝ හොරගම් කළා. නෑ කිනා. මේගොල්ලන්ගේ පාලනේදී ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුව කාලේ මේගොල්ලෝ හොරගම් කළා. සජිත්ලා කියන්නේ කවුද? සජිත් කියන්නේ හොරෙක්නේ. තාත්තා හොරෙක්නේ. ඈ ඉතින් හොරෙක්ට හොරු තමයි මේ ගෙනියේ. ඒතකොට මහින්ද මහත්තයා හොරගම් මේගොල්ලෝ මේ වහන. ඒගොල්ලෝ ලොකු හොරගම් කරලා ඉන්න පොඩි හොරගම් වහනවා. ඒකයි වෙන්නේ. ඒ මෙමය ලොකු කට්ටිය කොහොමවත් ඉතින් ඔය අසනීපයි කියලා ගන්න කරන උපාවක් නෝක නේද? වැරදි කරලා වුණා පොඩි කට්ටියට ඕක දඬුවම ලැබෙන්නේ නැහැ නේද? දැන් මම වැරද කරොත් මම මට දඬුවම තියෙනවා. ලොකු කට්ටිය එයාගේ පවුලේ කට්ටිය ආවම ඒක නිදහස් කරනවා නේ. ඇයි මෙහෙම නීතිය මෙහෙම? ඒකද ලොකු කට්ටියට එක නීතියක් පොඩි කට්ටියට එක නීතියක් කියන්නේ. ඉතින් අපිට එක හැන්දකින් බෙදනවා. ලොකු කට්ටියට මේ නීතිය වෙනස්. අපි වැරද්දක් අපි ඔය වැරද්ද අපි කරා නම් එහෙම අපිට දඬුවම අපේ දරුවා අසනීපයි කියලා අපි නිදහස් කරන්නේ නැහැ නේ නේද? දැන් දරුවා මගේ දරුවා අසනීපල ස්පීතාලේ ඉන්නවා කියලා මාව නිදහස් කරා මං ඒ වැරද්ද කරා නම් නැහැ නේ. දැන් ඔබතුමා ඒ වැරද්ද කරා නම් ඔබතුමාගේ දරුවා අසනීපයි කියලා ඔබතුමා නේද? ඒ කියන්නේ ලොකු කට්ටියගේ නීති ලොකු කට්ටිය කෙලින්ම මේ වගේ වැරද්දක් කරාම යන්නේ බන්ධනාගාර ගත වෙන්නේ නැහනේ. බන්ධනාගාර හොස්පිටල් එකට යන්නේ. ඈ අපි බන්ධනාගාර ගත වෙලා ඒ දඩේ විඳලා ඊට පස්සේ අපහසත් ඉඳලා තමයි අපි එළියට එන්නේ. නව තරුණයන දැන් අවස්ථාවේ හැමදාම මම එකම මූණවලන දකින්න දැන් කතානායකුණොත් පවායිතිකම් මේ වෙලාවේ වයසයිනේ. දැන් රණිනුත් වයසයි. දැන් නවක මේ පුද්ගලයන්ට තමයි දැනත් දෙන්න ඕනේ. දැන් මේක යන්න ඕන නව ක්‍රමයට තමයි අපේ රැල්ල යන විදිය තමයි යන්න ඕනේ. වෙනස් වෙන්න බෑ. දැන් ජනකයන්ගෙත් එකම දේ තමයි හැමදාම දකින්න දෙන්න හිතන්නේ නේ. හැමදාම ඕගොල්ලෝ දකින්න හැමදාම රණිල් එක්කෝ මහින්ද එක්කෝ මෛත්‍රී ඔය තුන දන්නේ නවකේට දැනක් එන්නේ නැහැ නේද? කවදාකද දැන් ඔය ගොඩාක් පරණ අලුත් ඇමතිගොල්ල කොච්චරද හැම පක්ෂෙම ඉන්නවන්නේ නේද? ඒ අලුත් ඇමති කෙනෙක් ඇයි දෙන්න බැරි? ඒක තමයි නවකේට දැනක් දෙන නවකේ දන්නවා රට කරන්න පුළුවන් ඉතින් නවකට උදස් දෙන්න ඕනේ. හැමදාම දකින්න දේ දැකලා හැමදාම දකින්න කුකුලයි කරමල හැමදාම දැක්කත් රතු වෙන්නේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි සංවර්ධනේ වෙන්න නම් එකම ක්‍රමය තමයි අපේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. දේශපාලන එක්කෝ දේශපාලන කඹ ඇදිලා නවත්තන්න ඕනේ. නේද? දැන් පක්ෂ දෙකකට දැන් මේක ඉන්න බැරුව ඇමතිගොල්ලෝ මොකද කරන්නේ? සාටකේ පස්සේ ගිහලා එල්ලෙනවා. අරගෙන ඉන්න ඇමතිගොල්ලෝ දැන් ඇමතිගොල්ලන්ට තියෙන වෙන මොකුත් මේ සංවර්ධනේ නෙමෙයි මහත්වෙ තියෙන්නේ. සංවර්ධනේ වෙන්නේ නැහැ. මේගොල්ලෝ කරන්නේ පැත්තෙන් පැත්ත පයින් එක විතරයි කරන්නේ. අර මේ පැත්ත හොඳයි කියලා මේ පැත්තට පයින්. අර පැත්ත හොඳයි නම් ඒ පැත්තට පයින්. ඕකයි වෙන්නේ. රට සංවර්ධනයක් වෙන්නේ නැහැ. මේ මහින්ද මහත්තයා අකමැතිනොත් මොකද වෙන්නේ? මහින්ද මහත්තයා පැත්තට අර කට්ටිය ගියානේ. ඈ ඒගොල්ල රට සංවර්ධනයක ආදරයට තෝ යන්නේ නැහනේ. දැන් ඒක කරන්න නම් වෙන්න ඕන එකම දේ තමයි අර කට්ටිය ගන්න තියෙනවා. පයින් කට්ටිය නවත්තන්න ඕන. රට සංවර්ධනය කරන ඕන මේ කරන්න පුළුවන් එක්ක වෙන බලය දෙන්න. ආගින ජනතාව තේරුම් ගන්න ඕන පුජ්‍යලයා කවුද කියලා හොයාගන්න. හරිද? දැන් මම මේකනේ පාර්ලිමේන්තුවේ පුසෙක් බල්ලෙක් ඉල්ලුවත් විවම්පියකින් ඡන්දෙ දෙනවා. මිනිස්සු දැනගන්න ඕන මොලේ තියෙන පුජ්‍යලයක පාර්ලිමේන්තුවේ නේද? පාර්ලිමේන්තුව විගණන් කරනවානේ. පාර්ලිමේන්තුව උත්තරීතර පාර්ලිමේන්තුවක් ඒක. පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතර පාර්ලිමේන්තුව. ඒක විගණන් කරන විගණන් කර මම 73 ඉපදිච්ච මිනිස්සෙක් නම් විගණන් කරන කාලයක් තිබුණ නැහැ. හරිද? එතකොට ඕකේ ගහගෙන මරාගෙන කතානායක පුටුව පෙරලගෙන ඈ ඒව කරලා නැහැ. පාර්ලිමේන්තුව අපිටරන් නෙමෙයි ලෝකේ හැම දෙනාටම ඔය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ගම ඇහැ යොමු වෙනවා. ඔබතුමාලා විතරක් නෙමෙයි ඔබතුමාලා අපිටරන් නෙමෙයි පාර්ලිමේන්තුව ගැන සෑහෙන 100ක් ඇහැ යොමු වෙනවා. ඔය 100ටම මොකද වෙන්නේ? 100 අපි ගැන අපේ රට තමයි බාල්දුවටපත් වෙන්නේ. ඔය දේශපාලනය කරන මිනිස්සු වැරදි කරන නිසා අපේ රටයි බාල්දුවටපත් වෙන්නේ.